හෙලෝ ඉස්සල් විශ්වන් ඉතින් කොහොමද හැමෝටම අද අපි යන්නේ මුදුවැරේ තෙල් දාන්න මඩුවෙක් තෙල් දාන්න යන්නේ මේ අද අපි බෝට්ටුවේ හවු වෙන මඩුවෙක් තමයි අපි මේ තෙල් දාන්න යන්නේ කලින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනවා මඩුව අල්ලන වීඩියෝ ඉතින් ඒකෙන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ මඩුව කොහොමද අල්ලන්නේ කියලා ඉතින් මේනි අඟමඩුවේ මඩුවොත් වර්ග ඉන්නවා කොටි මඩුවෝ දෙල්කොළ මඩුවෝ හෙවණැලි මඩුවෝ එහෙම කියලා මඩුව වර්ග ගොඩාක් ඉන්නවා ඉතින් ඒ අතරින් අද අපි තෙල් දාන්න යන්නේ අඟමඩුවේ හැම මාළුවෙක්ම එක විදිහට කපන්න බෑ හැම මාළුවෙක්ම එක විදිහට උයන්න බෑ ඒ වගේ මේ මඩුවත් කපන වෙනම ස්ටයිල් එකක් තියෙනවා ඉතින් මඩුවව ඉස්සෙල්ලම කපන්නේ මැදින් ඉතින් ඕන මඩුවෙක දෙකට පල්ලා තමයි අපි කපන්න පටන් ගන්නෙ ඉතින් ටිකක් ලොකු මඩුවෙක්. ඒ කියන්නේ කිලෝ 47ක විතර මඩුවෙක් අපි කප වීඩියෝයක් තියෙනවා. ඒ වීඩියෝ එක ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගොල්ලෝ බැලුවේ නැති ඉන්නවනේ එකත් බලන්න පුළුවන්. ඉතින් මඩුවෙක කපන්න ලොකු බිය ඕන නැහැ. සාමාන්‍ය මන්නයක් තිබ්බම මඩුවෙක කපා ගන්න හොඳටම ඇති. ඒ වුණාට අද අපි බිය නම් එච්චර මොහොත් නැහැ. ඒ වුණාට මඩුවෙක නිසා ෂේප් එක කපා ගන්න පුළුවන්. ඉතින් මඩුවව අපි ඉස්සෙල්ලම මෙහෙම තීරු තීරු වලට කපා ගන්නවා මොකද එතකොට මඩුවගේ වේස්ටේජ් එක අඩු කරලා මඩුවව ලේසියෙන් කපා ගන්න පුළුවන් නිසා මට කොල්ල කියන්නම තිබුණානේ මේ මඩුවන්ට කොර නැහැ ඉතින් මාගොල්ලන්ට මෙතනදී වැදගත් දෙයක් කියන්න ඕනේ
ඔගොල්ලෝ මඩුවෙක් සල්ලි දීලා අරගත්තම ෆ්‍රිජ් එකේ දාලා ගොඩ දසක් තියලා අරගෙන යන්න එපා. ඒක මඩුවන් විතරක් නෙමෙයි ඕන මාළුවෙකුට පොදුයි. විශේෂයෙන් මඩුව වගේ මාළු ෆ්‍රිජ් එකේ දාලා ගොඩක් දවස් තියලා උයද්දී ඌ පිළිගඳ ගන්නවා. ඉතින් ඒක නිසා අද ගෙනල්ලා අදමු යන්න පුළුවන් නම් තමයි ඒකේ නැවුම් බවත් එක්ක උඩරේම රස ගන්න පුළුවන් වෙන්නේ. ඔගොල්ලෝ දන්නවද ඇයි මේ මාළුවා කපපු ගමන් ලුණු දාලා හොදන්නේ කියලා? ඒ මාළුවගේ පිළියන්නේ. ඉතින් මඩු කෑලි අපි ටිකක් ලොකුවට තමයි කපාගෙන තියෙන්නේ. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වීඩියෝ එක ඉස්සරහදී. සාමාන්‍ය ඔයගොල්ලෝ මඩුව තෙල් දාදී පොඩි පොඩි කෑලි කපා ගන්න එපා. ටිකක් තරමකට ලොක් කෑලි කපා ගන්න. එතකොට තමයි මේ රෙසිපි එකේ රස හරියටම ගන්න පුළුවන් වෙන්නේ සහ මේ රෙසිපි එකේ උපරිම රස ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රෙසිපි එක ඔයගොල්ලෝ ට්‍රයි කරනවා නම් අනිවාර්යයෙන්ම ලුණු ටිකක් වැඩිපුර දාගන්න. ලුණු, රම්පෙ, කරපිංච, අමුමිරිස්, තක්කාලි මේ ඔක්කොම ටික දාගෙන ඊට පස්සේ අවශ්‍ය කුළුබඩු, කුරුදු පොතු, කරාබු නැටි, එනසල් ඒවා එහෙම දාලා කැලි මිරිසුත් ටිකක් දාලා ලුණු දාලා අපි මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඔගොල්ලෝ දැන් පේන ඇති සාමාන්‍ය වතුර ටිකක් ඉහන ගන්නට වගේ තමයි අපි මේකට වතුර එකතු කරගන්නේ. මොකද මඩු මාළු ලිපේ තියෙන වතුර උනනවා. ඉතින් ඒක නිසා තමයි වතුර චුට්ටක් විතර අපි මේකට එකතු කරගන්නේ. ඉතින් ඔකල දන්නවා සාමාන්‍ය තෙම්පරාද උඩ හලද්දී හොඳට තෙල් රත් වෙද්දී අබ සූදුරු දාලා සුදු ලුණු දාලා රම්ප කරපිංච ටික දාලා අපි තෙම්පරාදු කරනවා. හැබැයි මෙතන අපි එහෙම කරන්නේ නැහැ. මොකද කරන්නේ? තෙල් ටික රත් වුණාම හලාගත සුදු ලුණු ටික දාලා ඒක හොඳට තෙලේ බැදිලා සුවඳෙද්දී තමයි අපි අර මිශ්‍ර කරලා පැත්තකින් තියාගත්ත මඩු මාළු ටික මේ තෙලට හලාගන්නේ. ඉතින් ලංකාවේ මූදේ වගේම පිටරට මූදවලත් මේ මඩුව ගොඩක් අහු වෙනවා. ඉතින් ඒක නිසා අපේ selfish one videos බලන අපේ පිටරට ඉන්න අයටත් මේ රෙසිපි එක try කරන්න පුළුවන් වෙයි. ඉතින් උයනවා කියන්නේ වෙනමම කලාවක්නේ. ඉතින් උයන එකටත් එක එක පොඩි පොඩි tricks තියෙනවා. ඒ tricks එකතු කරාම තමයි මේ රෙසිපි එකේ හරි taste එක එන්නේ. ඉතින් මේ විදිහට විනාඩි 10ක් විතර ගින්දර වැඩි කරලා තියාගෙන හිටියට පස්සේ මේ පේන විදිහට මේකේ වතුර ටික උනලා හොඳට මැලවෙනවා. මැලුණායින් පස්සේ හැන්දෙන් පොඩි කරන ගමන් හොඳට කලවම් කරගන්න ඕනේ. එතකොට තමයි මේකේ හරිම ටේස්ට් එක එන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ මාළු කපා ගද්දි ටිකක් ලොකුවට කපා ගන්න ඕනේ කියලා.
ඒකට හේතුව තමයි අපිට මේම හැන්දෙන් පොඩි කරගන්න ඕන හින්දා. එතකොට තමයි අර කට්ටුත් එක්ක පොඩි වෙලා ලුණු සුදු ලුණු තෙම්පරාදුට හලපු දේවල් එක්ක ඔක්කොම මික්ස් වෙලා මේකේ වෙනස්ම ටේස්ට් එකක් එන්නේ. මේ වගේ වැඩි ගින්දරේ විනාඩි 10ක් විතර තියලා ඊට පස්සේ අපි මේක මද ගින්දරේ තව විනාඩි 10ක් විතර මේක තියාගන්න. ඉතින් ඇඹුල් රසට කැමති අය ඉන්නවනම් ඒගොල්ලන්ට පුළුවන් මේක ටිකක් ආලිපෙන් බහලා නිවුනට පස්සේ දෙහි ඇඹුල් ටිකක් මේ මිශ්‍ර කරලා කෑමට ගන්න. ඉතින් මේ මඩු මාළු තෙම්පරාදු පාන් එක කන්නම් මරේ මරු. ඉතින් අද මම පාන් ගෙනල්ලා මේ මඩු මාළු තෙල් දාපු එකත් එක්ක කාලා ගොල්ලට පෙන්වන්න තමයි හිටියේ. ඒත් මට පාන් හොයාගන්න උන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් උණු උණු සුදු බතක් එක්ක කාලා බලන්න මේ මඩු මාළු තෙල් දාපු එක කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලලා පාලින් comment එකක් දාන්න අපිට මේ මඩු මාළු එකේ රස කොහොමද කියලා. එහෙනම් ඉතින් අද මම ගිහින් එන්න. SL Fisherman, මම ප්‍රණීත්. See you soon. Stay safe.